ආයිබෝවන් M.R කිචන් YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න මම ආතත් ඔයාලට ගොඩාක් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉක්මනින්ම රසට පාන් රොටි හදන විදිහ. ඇත්තට මේ රොටිය පාන් එකක් වගේමයි හරීම රසයි. ඔන්න ඉතින් මම අද ඔයාලට පිරෝමකුත් දාලා මේ රොටිය රසට හදන විදිහ කියලා දෙනවා. අපි දැන් බලමු කොහොමද මේ රොටිය හදන්නේ කියලා. මුලින්ම වීඩියෝ එකට යන්න කලින් කියනවා ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. මුලින්ම අපිට පාන් පිටි ඕමනා වෙනවා. මම මෙතන පාන් පිටි හරියටම ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒ වගේම ඊස්ට් ඕනේ. ඊස්ට් හරියටම මෙතන මේස හැන්දක් තියෙනවා. ඒ වගේම සීනි අරගෙන තියෙනවා මේස හැන්දක්. තව අපිට ලුණු මේස හැන්දක් ඕමනා වෙනවා. වතුර ඕනේ. මම මෙතන වතුර හරියට මිලිලීටර් 250ක් අරගෙන තියෙනවා. මේ ටික තමයි අපේ රොටිය හදන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේ රොටිය හදන්නේ කියලා. දැන් මම මුලින්ම කරන්නේ අපේ ඊස්ට් එකට සීනි මේස හැන්ද දාලා වතුර මේස හැන්ද 3ක් දාගන්නවා. 3ක් දාලා හොඳට මේ විදිහට ඊස්ට් ටික දිය කරගන්නවා. දිය කරලා විනාඩි 5ක් විතර ඊස්ට් ටික පිපෙනකම් පැත්තකින් තියාගන්න ඕනේ. දැන් මම පාන් පිටි ටික අනන්නයි හදන්නේ. පාන් පිටි ටික අනන්න පුළුවන් භාජනයකට දාගන්න. දාලා ලුණු මේස හැන්දක් දාන්න. ලුණු ටික දාලා අපිට පුළුවන් දැන් අපේ ඊස්ට් ටික පාන් පිටියකට දාගන්න. මේ බලන්න දැන් ඊස්ට් එක හොඳට පිපිලා තියෙන්නේ. දැන් මම ඊස්ට් එක පාන් පිටියකට දාගන්නවා. දැන් මම ඊස්ට් ටික දාලා වතුර ටික ටික දාලා තමයි අපේ මේ පිටි මෝලිය අනාගන්න ඕනේ. මම මේ විදිහට වතුර ටික ටික දාලා හොඳට පිටි මෝලිය අනා ගන්නවා. මෙතනදී ඔයාලට කියන්න ඕනේ මං වතුර හරියට මිලිලීටර් 250ක් ගත්තා. ඔයාලා සමහර විට ගන්න පාන් පිටි වල අනුව වතුර චුට්ටක් වැඩි අඩු වෙන්න පුළුවන්. මේ විදිහට හොඳට විනාඩි 5ක් විතර අනා ගන්න. දැන් අපි හොඳට අනාගත් අපේ පිටි මෝලිය මෙන්න මේ වගේ ලස්සනට පෝලේ හදලා මේ වගේ භාජනයකට දාලා පැයක් වගේ හොඳට වහලා තියන්න ඕනේ. මේ රොටිය හදන්න මේ පිටි මිශ්‍රණය හොඳට පිපෙන්න ඕනේ. අපේ පිටි එක හොඳට පිපෙනකන් අපි රොටියකට දාගන්න පිරෝම හදාගමු. අද මම මේ රොටිය පිරෝම හදන්න පාවිච්චි කරන්නේ සැමන්. දැන් මම මුලින්ම කපාගත්ත ලුණු ටික මේ විදිහට බෝල් එකකට දාගන්නවා. සැමන් ටිකත් මේ බෝල් එකටම දාගන්නවා. මෙතනදී ඔයාලට කියන්න ඕනේ මේ ගන්න ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් මේ වීඩියෝ එක පල්ලෙහැන් තියෙනවා. ඔයාලා එකත් බලන්න. ලුණු තේ හැඳි භාගයයි කහ තේ හැඳි භාගයයි හීනියට කපාගත්ත අමුමිරිස් කරල් ටිකක් ඒ වගේම තක්කලි ටිකක් එකතු කරලා මම හොඳට මෙන්න මේ විදිහට අනා ගන්නවා. මෙතනදී ඔයාලට කියන්න ඕනේ ඔයාලට කැමති දෙයක් පිරවුමට පාවිච්චි කරන්න පුළුවන්. සීනි සම්බෝල ඕන දෙයක් මේ පිරෝමට පාවිච්චි කරන්න පුළුවන්. දැන් තෙල් ටික හොඳ රත් වුණාට පස්සේ මම කරපිංචා ටික දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් කුරුඳු ටික එකතු කරගන්න. දැන් මේ වෙලාවේදී ලිපේ කේන්දර හොඳටම අඩු කරලා කැලිමිරිස් කුඩු ටික එකතු කරන්න. කැලිමිරිස් කුඩු දාලා පොඩ්ඩක් තෙලේ අපි හොඳට තෙම්පරාදු කරගන්නවා. දැන් අපි ලුණු සහ සැමන් මිශ්‍රණය මේ වෙලාවේදී තෙලට එකතු කරමු. තෙලට එකතු කරලා හොඳට මේ වගේ කලවම් කරගන්න. මට තව ටිකක් සැර මදි නිසා මං කැලිමිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. මේ රොටිය කන්න අපිට හොඳ සැර පිරුමක් තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මම ලිප ඔෆ් කරලා ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඔන්න දැන් අපි සැමන් පිරුම හදලා ඉවරයි. දැන් මම මේ ඔයාලට පෙන්වන්නේ හරියටම අපේ අනාගත පිටි මෝලිය පැයකට පස්සේ. දැන් මේ බලන්න හොඳට පිටි මෝලිය පිපිලා තියෙනවා. අතේ දැන් තෙල් ටිකක් ගාලා අපි දැන් මේ ටික ඔක්කොම පිටි ටික එකතු කරගමු. මේ වගේ හොඳට බෝලයක් වගේ එකතු කරගන්න. එකතු කළා අපිට පුළුවන් කැමති ප්‍රමාණයට බෝල කඩා ගන්න. මේ රොටිය හදන්න ටිකක් ලොකු බෝල ගන්නවා නම් ගොඩක් හොඳයි. දැන් මම මේ විදිහට ඔක්කොම බෝල ටික කඩා ගන්නවා. මම මේ රොටිය හදන්න කෙසෙල් කුල පාවිච්චි කරනවා. ඔයාලට කෙසෙල් කුල තියෙනව නම් ගන්න, නැත්නම් කෙසෙල් කුල අවශ්‍යම නැහැ. අපිට මේ රොටිය ලස්සනට පිඟානක උනත් තුනී කරලා හදා ගන්න පුළුවන්. දැන් මම මුලින්ම කෙසෙල් කුලේ උඩට පාන් පිටි ටිකක් ඉහා ගත්තා.
පාම්පිටි ටික ඉහලා පිටි බෝලයක් අරගෙන මෙන්න මේ විදිහට ලස්සනට රොටිය හදා ගන්නවා. මෙන්න මේ වගේ අතින් ලස්සන රවුමට රොටිය හදා ගන්න. මෙතනදී ඔයාලට කියන්න ඕනේ මේ රොටිය හදද්දී ගොඩාක් තුනී කරන්න එපා. මෙන්න මේ පෙන්වන විදිහ ප්‍රමාණයට තමයි මහත තියෙන්න ඕනේ. දැන් මේ විදිහට රොටිය දිග අරගත්තට පස්සේ අපිට පුළුවන් එක පැත්තකින් මෙන්න මේ වගේ පිරෝම තියාගන්න. මේ විදිහ පිරෝම තියාගත්තට පස්සේ අපිට පුළුවන් ඉතුරු කොටස ගෙනල්ලා මෙන්න මේ වගේ පිරෝම වහගන්න. පිරෝම වහලා මෙන්න මේ විදිහට හොඳට අතින් තද කරගන්න. මෙන්න මේ වගේ හොඳට එකතු වෙනකන් අතින් හොඳට තද කරන්න. ඔන්න ඔයාලා තව එකක් වලා ගන්න හදන විදිහ හරිම ලේසි. මෙතනදී ඔයාලට කියන්න ඕනේ ඔයාලට කැමති හැඩයකට මේ රොටිය හදා ගන්න පුළුවන්. ඔන්න මම ওই විදිහට රොටි ඔක්කොම ටික හදාගත්තා. දැන් අපි රොටිය හොඳට පුච්ච ගන්න ඕනේ. මම දැන් තැටියක් ලිපේ තියලා තියෙන්නේ. රොටිය අපි තැටියට දාගන්න කලින් රොටිය දෙපැත්තටම හොඳට තෙල් ටිකක් ගාගන්න. රොටිය මේ විදිහට තැටියට දැම්මට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරලා විනාඩි 3ක් වගේ අපි එක පැත්තක් හොඳට පුච්ච ගන්න ඕනේ. මේ විදිහට වහලා විනාඩි 3ක් විතර පුච්ච ගන්න. දැම්ම විනාඩි 3කට පස්සේ අනිත් පැත්ත හරවනවා. මේ විදිහටම අනිත් පැත්තත් වහලා විනාඩි 3ක් වගේ හොඳට පුච්ච ගන්න. ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. අඩුවෙන් තියාගන්න, නැත්නම් රොටිය අමු වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පෙරල පෙරල අපි රොටිය හොඳට පුච්ච ගමු. ඔන්න ඔය විදිහට අඩු ගින්දරේ මම රොටි ඔක්කොම ටික පුච්ච ගන්නවා. ඔන්න දැන් මේ විදිහට ඔයාලට කැමති පිරුමක් එක්ක මේ රොටිය හදලා රස බලන්න පුළුවන්. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි හදාගත් අපේ පාන් රොටි ටික. මේ බලන්න හරිම ලස්සනට තියෙනවා. දැන් මම එකක් ඔයාලට කඩලා පෙන්නන්නම්. මේ බලන්න ඇතුළ හරියටම පාන් එකක් වගේම තමයි. හරිම රසයි. ඔයාලට ඉතින් කැමති කරි වර්ගයක් දාලා මේ රොටිය රසවත් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මම ගොඩාක් තෙල් අඩුව තමයි මේ රොටිය හදන විදිය කියලා දුන්නේ. අනිවාර්යෙන්ම ඔයාලත් හදලා රස බලන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දෙන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.